මද්‍රව්‍ය මර්ධනයට තියෙන නීති රීති පුළුවන් ශක්තිමත් කරන්න ඕනේ. කොහෙන්වත් පැනලා යන්න ඉඩ තියන්න හොඳ නැහැ, හිල් තියන්න හොඳ නැහැ. ඉතින් ඒකේ සුරාපද දෙපාර්තමේන්තුවත් අවශ්‍ය සහයෝගය දෙන්න. නීති විරෝධී මද්‍රව්‍ය මත් කුඩු මේවා සම්බන්ධයෙන් වැරදිකරුවන් විදිහට මරණීය දඬුවම් වෙච්ච අයගෙන් කීප දෙනෙකුට මරණීය දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි කියන තීරණය මම පහුගිය දවස්වල ගත්තා. ඒ අනුව ඒ අදාළ වාර්තා කැඳෙව්වා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් බලපුවාම මරණීය දඬුවම් දෙන්න එක මිනිහෙක්වත් නැහැ. ඒ කියන්නේ මේ ලිපි ගොනු නැහැ. දැන් මේකට වෙනම පරීක්ෂණයක් කරන්න වෙලා තියෙනවා. මේ අනිත් එක මම ඒක වර්ගීකරණය කළා කිව්වා. ඒ මරණීය දඬුවම් නියමිත කියලා අපි තෝරා ගැනීම ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු කරන්නේ නීති විරෝධී මද්‍රව්‍ය කියන්නේ මත් කුඩු පෙති වගේ ඔය කියපු දේවල් වලට ඒවා බීලා නෙවෙයි විකුණලා අහුවෙලා මරණීය දඬුවම් නියම වෙලා සිරගෙදර ඇතුලේ මරණීය දඬුවම් වෙලත් ඉන්න ගමන් නැවත ඒ ව්‍යාපාරයේ ඇතුලේ ඉඳන් කරනවායි කියලා පැමිණිලි තියෙන ඒ අයගේ වාර්තාවක් දෙන්න අන්න ඒ අය තමයි මේ මරණීය දඬුවමට සුදුසු විදිහට සුදුසුකම් ප්‍රකාශයට පත් කෙරුවේ. දැන් මරණීය දඬුවම නියම වෙලා ඉන්න මත්කුඩු සම්බන්ධයෙන් සියලුම දෙනා තමන්ගේ නඩුව ඇපීල් කළා. එතකොට දැන් ඇපීල් කරපු නැති කෙනෙක් නැහැ එක්කෙනෙක්වත්. ඉතින් ඒ නිසා මේ මම බලාපොරොත්තු වෙනවා වෙනම පරීක්ෂණ කමිටුවක් පත් කරන්න. ඒකට අපිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උදව් අවශ්‍ය වෙනවා.